ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ෆයිනන් ටෙස්ටි YouTube channel එකට. ඉතින් අපි ආලෝ ගොඩක් අය දැන් හොඳින් කේක් කලාවේ නිරත වෙනවා අපේ channel එක උදව් කරගෙන. ඉතින් ගොඩක් සතුටුයි මේ දේවල් අහද්දි දකිද්දි. මේ අතර තවත් සුළු ප්‍රමාණයකට තවමත් විවිධ ගැටලුකාරී තත්ත්ව මතුවෙනවා කේක් එකක් හදනකොට. ඉතින් මේ ගැන මම කේක් ගැටලු වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඒවත් බලන්න channel එකට ගිහින්. ඒ වගේම අපි අදත් කතා කරමු ගැටලු මතුවෙන අවස්ථා සහ ඒවට විසඳුම් මොනවද කියලා. තවමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා දිගටම රැඳී ඉන්න අපේ අලුත්ම වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන් තවත් ඉදිරියට. ඉතින් බටර් කේක් එකක් කියන්නේ මොකද්ද? මූලික අමුද්‍රව්‍ය බටර් විදියට යොදාගත්ත සීනි බිත්තර පිටි පිපුම් කාරක එකතු කරලා සකස් කරගත්ත විදේශික පැන් රසැති ආහාරය තමයි මේ බටර් කේක් එක. අපි මේ මූලික කේක් එක වූ බටර් කේක් එකට විවිධ වෙනස්කම් කරමින් තවත් කේක් වර්ග සකස් කර ගන්නවා. ඒ වගේම බටර් තරමක් මිල ඉහළ නිසා අපි ෆැට් ස්ප්‍රෙඩ් එක යොදාගෙන මේ කේක් හදනවා. ඉතින් මේ විදිහට හදන කේක් නිවැරදි පදමට ගන්න નિયમિત උස රස ලබා ගන්න අපි මේ අමුද්‍රව්‍ය નિවැරදි ප්‍රමාණ වලින් ගුණාත්මක අමුද්‍රව්‍ය කල්ලිකුත් නොවූ අමුද්‍රව්‍ය යොදා ගන්න ඕනේ. හදන විට નિවැරදි ක්‍රම වලින් හදා ගන්නත් ඕනේ. බේක් කරන විට નિවැරදි උෂ්ණත්වයෙන් අදාළ කාලය යොදාගෙන નિවැරදි තැටි භාවිත කරමින් හදා ගන්න ඕනේ. එතකොට තමයි අපිට નિවැරදි උසින් රසින් નિවැරදිම කේක් එකක් ගැටලු නැතුව හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ ගැන වැඩිදුර මම කේක් ගැටලු බටර් කේක් අවන් කේක් තැටි වීඩියෝ වලත් පැහැදිලි කරනවා. ඔයා බලන්න ඒ වීඩියෝත් බලලා නැත්නම්. ඒ වගේම පිටි වර්ග වීඩියෝත් බලන්න. එතකොට ඔයාට පිටි වර්ග ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. කේක් වලට සුදුසුම් පිටි වර්ගය යොදා ගන්න ඕනේ අපි කේක් එකක් નિවර්ධිව හදාගනිද්දී. මොකද කේක් එකේ සොෆ්ට් එක රඳා පවතින මූලිකම දේ පිටි වර්ගය. කේක් පිටි තමයි අපිට කේක් සඳහා යොදා ගන්න ඕන හොඳම පිටි වර්ගය. හේතුව එහි ප්‍රෝටීන්, ඒ කියන්නේ ග්ලූටන් ප්‍රමාණය සාමාන්‍ය පිටි වලට වඩා අඩුයි. ඒ වගේම ග්ලූටන් වැඩි පිටි අපි ගත්තොත් කේක් එක සොෆ්ට් වෙන්නේ නැහැ. 7-10% අතර ග්ලූටන් ප්‍රමාණයක් තියෙන ඕන කේක් වලට ගන්න පිටි වල. ඊට වඩා අඩු උනත් වැඩි උනත් කේක් එක හරියට ලබා ගන්න බැරි වෙනවා අපිට. පිටි දාලා අපි බැටර් එක බීට් කරන්නේ නැත්තෙත් මේ ග්ලූටන් වැඩි වීම නවත්වන්න ඕන නිසා පිටි වල. පාම් බනිස් වර්ග හදනකොට අපි පිටි මෝලිය අපි නීඩ් කරන්නේ පිටි වල ග්ලූටන් ඇක්ටිව් කරන්න ඕන නිසා තව තවත්. නමුත් කේක් වලදී ග්ලූටන් ඇක්ටිව් වීම වැඩි වීම කේක් එකේ සොෆ්ට් එකට බලපානවා. ඒ වගේම කේක් පිටි කියන එක වෙළඳපළේ අපිට මිලදී ගන්න තියෙනවා. ඔයාට පුළුවන් කේක් පිටි මිලදීගෙන අපේ කේක් එක රසවත් හදා ගන්න. ඒ වගේම ගෙදරදී කේක් පිටි හදා ගන්න විදිහක් තියෙනවා. මම ඒ විදිහත් ඉතයික්මනින්ම ඔයාලට අරගෙන එන්නම්. ඕල් පර්පස් ෆ්ලෑ එකත් අපිට කේක් සඳහා යොදා ගන්න පුළුවන්. පිටි ගන්නකොට අපි ග්ලූටන් ප්‍රමාණය කොච්චරක්ද කියලා බලලා තමයි කේක් වලට යොදා ගන්න ඕනේ. පිටි ගැන වැඩි විස්තර ඔයාට පුළුවන් පිටි වර්ග වීඩියෝවෙන් බලන්න. ඒ වගේම කේක් වලට ගන්නේ අපි අන්සෝල්ටඩ් බටර්. එහෙම අන්සෝල්ටඩ් බටර් ගන්නේදී ඔයාට පුළුවන් ලුණු පිංචක් කේක් වලට දාගන්න. මොකද අපි ගන්නේ ලුණු රහිත බටර් එක නිසා. කේක් එකක් නිවැරදිව හදන්න නම් අපි කළ යුතු දේවල් තියෙනවා. පිටි දාලා අපි කේක් බැටර් එක බීට් කරන්නේ නැහැ. ඕවර් බේක් කිරීම කරන්නේ නැහැ. අමුද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණ වලින් නිවැරදි ගුණත්වයෙන් යොදා ගන්න ඕනේ. ඒ වගේම ඕවර් මික්ස් කිරීම කරන්න හොඳ නැහැ. ඒ වගේම නිවැරදි තැටිය නිවැරදි උෂ්ණත්වය අපි ලබා දෙන්න ඕනේ. මේ දේවල් හරියාකාරව කල්පනාවෙන් කරනකොට අපිට කේක් එකක් ගැටලු නැතුව නිවැරදිව හදා ගන්න පුළුවන්. ඉතින් කේක් එකක් හදන කලින් අපි මේ කේක් හදනකොට ඇතිවන ගැටලු මොනවද, ඒවට විසඳුම් මොනවද කියලා අපි දැනගෙන තියාගන්න ඕනේ. එතකොට අපිට කේක් හදනකොට ඒ ගැටලු වලට નિවර්ධිව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම කේක් හදලම බලන්න ඕනේ මොනවද අපිට ඇතිවන ගැටලු කියලා. අපි කේක් එකක් හදනකොට අපිට වැරදීම් වෙනකොට තමයි අපි තේරුම් ගන්න මේ වැරද්දට කරන්න ඕන විසඳුම මොකද්ද, ඊළඟ පාර අපි මේ වැරද්ද හදාගෙන નિවර්ධිව කේක් එක හදාගන්නේ කොහොමද කියන එක. ඒ නිසා නිකන් අපි රෙසපියේ බලලා හිටියට වඩා නැහැ. අපි 얘 දෙ හදලම අපේ අත්දැකීම අරගෙනම තමයි බලන්න ඕනේ කොහොමද අපිට මේ දේ හරියාකාරව කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අපේ කේක් එකක් බේක් කරනකොට කේක් එක මැදින් විතරක් කිසිලා තියෙනවා. ඒ කියන්නේ කේක් එක බැලන්ස් වෙලා
ඉසින්නේ නැතුව මැදින් විතරක් ඉසිලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ බටර් අඩු වීම. ඒ කියන්නේ කේක් මිශ්‍රණයට අවශ්‍ය බටර් ප්‍රමාණය නිවැරදිව නොලැබී යාම. ඒ වගේම කේක් මිශ්‍රණය තද ගතියෙන් යුක්ත වුනහම. ඒ කියන්නේ අපේ බැටර් එක තියෙන ඕන අඩු ඝනත්වයේ නැතුව වැඩි ඝනත්වයකින් කේක් බැටර් එක තියෙනකොට මැදින් විතරක් ඉසිලා හිටිනවා කේක් එක. ඒ වගේම කේක් එක මැදින් පමණක් ඉසීමේ තවත් හේතුවක් තමයි අපේ කේක් බැටර් එක අපි උවමනාවට වඩා බීට් කිරීම. ඒ නිසා අපි අවශ්‍ය තරමට පමණක් කේක් බැටර් එක බීට් කරගන්න ඕනේ වැඩියෙන් බීට් කරගන්නේ නැතුව. ඒ වගේම අපේ අවන් එකේ උඩින් රස්නේ වැඩියෙන් වැදෙනකොට අපිට මේ විදිහට කේක් එක මැදින් ඉස්සෙන්න පුළුවන්. ඒ වගේම කේක් බැටර් එක අපි කැටියට දානකොට බැලන්ස් වෙන්න දාන්න ඕනේ. මැදට මිශ්‍රණය වැඩි වුණොත් මැදින් වැඩිපුර ඉස්සලා හිටිනවා. ඒ නිසා බැලන්ස් වෙන්න අපි කේක් මිශ්‍රණය කේක් කැටියට දාලා පොඩ්ඩක් ටැප් කරලා තමයි අපි අවන් එකට දාගන්න ඕනේ. ඉතින් කේක් එක මැදින් ඉස්සෙනකොට අපි කරන්න ඕන විසඳුම් තමයි අපි අවශ්‍ය අමුද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණවලින්ම යොදා ගන්න ඕනේ. රෙසපිය දීලා තියෙන ප්‍රමාණවලින්ම අපි ඒ අමුද්‍රව්‍යයන් යොදා ගන්න ඕනේ. ඒ වගේම කේක් මිශ්‍රණය තද ගතිය වැළැක්වීමට අපිට පුළුවන් කිරි එකතු කරන්න, එහෙම නැත්නම් දියර පරිමාව වැඩි කර ගන්න පුළුවන්. බිත්තර මදි වගේ කියලා වට තේරෙනවා නම් බිත්තර එකතු කරන්න පුළුවන්. බිත්තර වැඩිපුර එකතු කිරීමෙන් කේක් බැටර් එක ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන හේතුවක් වෙනවා. ඒ නිසා බිත්තරත් එකතු කරනකොට ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ අවන් එකේ උඩ එලිමන්ට් එකෙන් අධික රස්නයක් ලැබෙනවා නම් කේක් එකට, එහෙම නැත්නම් ඔයාගේ කේක් තැටිය උඩ එලිමන්ට් එකට ආසන්නය තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් බලලා ඒ උඩ උණුසුම අඩු වෙන විදිහට කේක් එක බේක් කරගන්න ඕනේ. ඊළඟට අපේ කේක් එක බේක් වුණාට පස්සේ බහින්නේ ඇයි? කේක් එකක් සාමාන්‍යයෙන් ගොඩක් අය කියන දෙයක් තමයි කේක් එක උඩට හොඳට පිම්බිලාව ඊට පස්සේ කේක් එක බැහැලා ගියා කියලා. ඊට ප්‍රධාන හේතුව වෙන්නේ කේක් එකේ මැද බේක් නොවි තිබීම. ගොඩක් අය කරන වැරද්දක් තමයි කේක් එක හරියාකාරව බේක් වීමට කලින් කේක් එක අවන් එකෙන් ඉවතට ගන්නවා. ඒ නිසා හැම වෙලෙම කේක් එකක් බේක් වෙලා අදාළ කාලය ඉවරනාට පස්සේ අවන් එකේ බෙල් එක වැදුනට පස්සේ ඔයා අනිවාර්යෙන් චෙක් කරලා බලන්න ටූත් පික් එකකින් ඔයාගේ කේක් එක මැද බේක් වෙලාද කියලා. ඒ සඳහා ටූත් පික් ටෙස්ට් එක කරන හැටි මම බටර් කේක් වීඩියෝ එකෙත් සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට ටූත් පික් ටෙස්ට් එක කරලා කේක් එක අවන් එකෙන් ඉවතට ගන්න. ඒ වගේම අවන් එකේ දොර බේක් වෙන අතර වාරයේ නිතර නිතර විවෘත කරන්න යන්න එපා. ඒකට හේතුව කේක් එකට අවශ්‍ය රස්නය පිටතට යන්න පුළුවන්. කේක් එකේ දොර අරින්නක් ගානේ පිටත වාතය ඇතුළට ඇවිල්ලා අදාළ රස්නය අඩු වෙලා යනවා. ඒ නිසා නිතර නිතර අවන් එකේ දොර අරින්න එපා කිසිම හේතුවකටවත්. මේ ගැන මම බටර් කේක් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. වැඩිදුර කරුණු ඒ බටර් කේක් වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම කේක් එක බහින්න තවත් හේතුවක් තමයි සීනි වැඩිවීම. සීනි වැඩි වුණාමත් අපේ කේක් එක බහින්න හේතුවක් වෙනවා. ඒ වගේම පිටි හැරි බිත්තර හැරි අඩු වුණාමත් කේක් එක නියමිතව ඉස්සෙන්නේ නැතුව බැහැලා යන්න පුළුවන් කේක් එක. ඒ වගේම බේකින් පවුඩර් වැඩි වුණාම ගොඩක් අය හිතනවා බේකින් පවුඩර් වැඩි වුණාම කේක් එක හොඳට පිපිලා එනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. බේකින් පවුඩර් වැඩි වුණාම වෙන්නේ බේක් වෙන විට කේක් එක හොඳට පිම්බිලා එනවා. ඊට පස්සේ අපි එළියට ගත්තට පස්සේ කේක් එකේ උස අඩු වෙලා බැහැලා යනවා. ඒ වගේම බේක් වෙන අතරවාරයේ අවන් එක උෂ්ණත්වයේ නොලැබී යන විදිහට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මේ විදිහට කේක් එක බහින්න හේතුවක් වෙනවා. ඊළඟට තවත් කරුණක් තමයි බේකින් පවුඩර් හුලං වැදිලා තිබ්බොත්, ඒ කියන්නේ නැවුම් ගතියකින් තිබ්බේ නැත්තම් කේක් එක බහින්න හේතුවක් වෙනවා. ඊළඟට තවත් හේතුවක් තමයි කේක් බැටර් එක අපි ට්‍රේ එකක දාලා අවන් එකට නොදා වැඩි කාලයක් එළිය තියන එක. සාමාන්‍යයෙන් කේක් බැටර් එකක් පැයක් දෙකක් පමණ අපිට කාමර උෂ්ණත්වයේ තියාගන්න පුළුවන්. එහෙම තියනවා නම් තියන්න ඕනේ අපි හදපු බෝල් එකේම තියලා. අපි කේක් තැටි වලට කේක් මිශ්‍රණය දාලා කොයිලේවත් එහෙම තියන්න හොඳ නැහැ. මොකද දියර පරිමාව ඒ වගේම බිත්තර වගේ දේවල් කේක් බැටර් එකේ පහලට
බැහැලා එකතු වෙලා තියෙනවා. එතකොට අපි හදාගත්ත කේක් බැටර් එක නිවැරදිව අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි කේක් බැටර් එක තියන්න ඕනේ අදාළ හදපු බෝල් එකේම තියලා අවශ්‍ය වෙලාවට කලවම් කරලා කේක් තැටියට දාලා තමයි අපි කේක් එක බේක් කරගන්න ඕනේ. ඒ නිසා කොයි වෙලාවෙත් කේක් බැටර් එක ට්‍රේ එකකට දාලා කාමර උෂ්ණත්වය වැඩි වෙලා තියන්න එපා. අනිවාර්යයෙන්ම කේක් ට්‍රේ එකට දාලා ඉවරලා බේක් කරන්න අවන් එකට දාලා. ඉතින් මේ ගැටළු වලට විසඳුම් විදිහට අපි කරන්න ඕන දේවල් තමයි අපි අදාළ රෙසපියට අනුවම අමුද්‍රව්‍ය යොදා ගන්න ඕනේ. ඒ වගේම පිටි බිත්තර අවශ්‍ය ප්‍රමාණය වලින් නිවැරදිව යොදා ගන්න ඕනේ. ඊළඟට බේකින් පවුඩර් අපි ඒ ප්‍රමාණය වලින්ම යොදා ගන්න ඕනේ. බේකින් පවුඩර් වැඩි වුණාට කමන්නේ කියලා වැඩි කරන්නවත් අඩු කරන්නවත් යන්න එපා. අදාළ ප්‍රමාණයම අපි රෙසපි එක අනුව යොදා ගන්න ඕනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම අවන් එක ප්‍රී හීට් කරලා අපි කේක් එක බේක් කරන්න දාන්න ඕනේ. මොකද අපි අවන් එක කලින් අපි අදාළ රස්නයට දීලා ඒ රස්නයට පරිසරය හුරු කරලා තමයි අපි කේක් බැටර් එක ඇතුළට දාන්න ඕනේ. එතකොට කේක් බැටර් එක අපි ඇතුළට දාපු වෙලේ ඉඳන්ම කේක් එක බේක් වෙන්න පටන් ගන්නවා. නැත්නම් අපි කේක් එක ඇතුළට දාලා තවත් වෙලාවක් ගත වෙනවා අදාළ රස්නය අරගෙන කේක් එක බේක් වෙන්න පටන් ගන්න. ඒ වගේම අපි බේකින් පවුඩර් ඒ වගේම අනිත් අමුද්‍රව්‍ය ගන්නකොට අලුත් තේවල් වලින් යොදා ගන්න ඕනේ. බේකින් පවුඩර් එහෙම විශේෂයෙන්ම අපි බලන්න ඕනේ හුලං වැඩිලද මේ බේකින් පවුඩර් එකේ ඇක්ටිව් ගතියක් නැද්ද කියන කාරණාව. මොකද නැත්නම් අපි බේකින් පවුඩර් මේ කේක් එකට එකතු කිරීම වැඩක් නැති වෙනවා. අපේ බේකින් පවුඩර් එක කල්ලිකුත් වෙලා හෝ නැවුම් බවකින් නැති වුණොත්. ඒ වගේම තවත් ගැටලුවක් තමයි කේක් එකක් උඩ බුබුලු බුබුලු වගේ එනවා. ඒ වගේම සුදු පාට කැට කැට වගේ තියෙනවා. එහෙම වෙන්න හේතුව තමයි ලොකු සීනි කැට භාවිතා කිරීම නිසා අපේ කේක් බැටර් එකේ සීනි කැට ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම කේක් එක බේක් වෙන වේගය මදි. ඒ කියනවා දීලා තියෙන උෂ්ණත්වය අනුව කේක් එක ස්ලෝ බේක් වෙනවා නම් මේ විදිහට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි ඒ සඳහා කරන්න ඕනේ සීනි කැට හිටින් නැති විදිහට හොඳටම සීනි දිය වෙනකන් අපි බීට් කරගන්න ඕනේ කේක් බැටර් එක. ඒ වගේම ලොකු සීනි කැට පුළුවන් තරම් අපි පාවිච්චි කරන්න නැතුව පොඩි සීනි කැට තමයි එකතු කරගන්න ඕනේ කේක් එකක් හදනකොට. ඊළඟට තවත් ගැටලුවක් තමයි කේක් එකේ පොත්ත තද වෙන එක. ඒකට හේතු තමයි අපේ අවන් එකේ රස්නේ වැඩි වීම. ඒ කියනවා බේක් කරන හීට් එක ඉතාමත් අධිකයි. මේ විදිහට කේක් තද වීමට හේතුවක් තමයි ඒ හීට් එක වැඩි වීම. ඒ වගේම සීනි වැඩි වෙලා කැරමල් එකක් වගේ කේක් එක සකස් වීම නිසා. සීනි වැඩි වීම නිසා කේක් පොත්ත ඝනකම් වීම සිද්ධ වෙනවා. ඒ වගේම අවන් එකේ රස්නය ගොඩක් අඩු වීම මතත් මේ විදිහට පොත්ත තද වෙන්න පුළුවන්. මොකද අපි රස්නය අඩු වීම දාලා ගොඩක් වෙලා බේක් කරනවා නම් මේ විදිහට වටේ පොත්ත තද වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි වැඩි වෙලාවක් අවන් එක තුල මේ කේක් බැටර් එක තියාගන්න හින්දා තමයි එහෙම වෙන්නේ. ඊළඟට අපේ කේක් එක අඩුවෙන් ඉස්සෙන්නේ ඇයි? කේක් එකක් අඩුවෙන් ඉස්සෙන්නේ හේතුව තමයි කේක් එක අඩුවෙන් බේක් වීම. ඒ කියන්නේ නියමිත කාලයට නැතුව අපි ඊට කලින් කේක් එකක් බේක් කරලා අවසන් කරලා ගන්නවා නම් ඉවතට එතකොට අපේ කේක් එක નિවර්ධිව નિયમિત උසෙන් ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම තවත් හේතුවක් තමයි નિયમિત ප්‍රමාණය වලින් බේකින් පවුඩර් එකතු නොකිරීම. ඒ වගේම තවත් හේතුවක් තමයි බේකින් පවුඩර් එකේ ගුණාත්මකභාවය අඩු වී තිබීම. ඉතින් මේවට විසඳුම් විදිහට අපිට කරන්න පුළුවන් નિયમિત කාලයට කේක් එක බේක් කරගෙන අදාළ කාලය තුලදී નિවර්ධ කේක් එක බේක් වුණාට පස්සේ අවන් එකෙන් අපි කේක් එක එළියට ගන්න ඕනේ. ඒ වගේම බේකින් පවුඩර් වල ගුණාත්මක තත්ත්වය හොඳින් පරීක්ෂා කරලා ඊට පස්සේ අපි මේ බේකින් පවුඩර් නිවැරදි ප්‍රමාණය වලින් එකතු කරලා කේක් එක සකස් කර ගන්න ඕනේ. එතකොට අපිට නිවැරදි උසකින් කේක් එක ලබා ගන්න පුළුවන්. ඊළඟට තවත් ගැටලුවක් තමයි කේක් එකක් ඇතුලේ විශාල වශයෙන් සිදුරු තිබීම. එහෙම වෙන්න හේතුව තමයි අපි කේක් බැටර් එක තැටි වලට දානකොට පොඩි පොඩි ප්‍රමාණ අපි කේක් තැටියට දාන
එකතු නොකර එකවර කේක් බැටර් එක අපි තැටියට එකතු කරන්න ඕනේ. මොකද පොඩි පොඩි ප්‍රමාණ වලින් එකතු කරනකොට ඒ අදාළ තැන් වලින් පොඩි පොඩි හිඩස් මතුවෙන විදිහට අපි කේක් බැටර් එක එකතු කරලා තියන්න පුළුවන්. එතකොට හිඩස් තැන් වලින් කේක් බැටර් එක නැති නිසා ඒ තැන් වල සිදුරු වගේ මතුවෙන්න පුළුවන්. එනිසා තමයි කේක් බැටර් එක අපි තැටියට දැම්මට පස්සේ චුට්ටක් බැලන්ස් කරලා ටැප් කරලා ඒ අදාළ තැන් වලට බැටර් එක විහිදලා යන විදිහට පොඩ්ඩක් සකස් කරගන්න කේක් එක අවන් එකට දාන්න කලින්. ඊළඟට බේකින් පවුඩර් වැඩි වුණාමත් මේ විදිහට කේක් එකේ සිදුරු වගේ මතුවලා එන්න පුළුවන්. ඊළඟට කේක් එකක් උඩින් පැලීමට හේතු මොනවද කියලා කතා කළොත් කේක් එකක් උඩින් පැලෙන්නේ අපි යොදා ගන්න කේක් බැටර් එකට සාපේක්ෂව අපි යොදා ගන්න කේක් තැටිය කුඩා වුණාම. ඒ කියන්නේ අපි කිලෝ එකේ කේක් බැටර් එකක් හදලා ග්‍රෑම් 750 විතර කේක් තැටියකට අපි මේ බැටර් එක දැම්මොත් ඒ තැටියට ඉඩ නැති වෙනවා මේ බැටර් එකට අවශ්‍ය ප්‍රමාණයට පිම්බිලා උඩට එන්න. එතකොට මේ කේක් බැටර් එක උඩට ඉස්සිලා පිම්බිලා උඩින් පැලෙනවා තවත් ඉඩ නැති වෙන හින්දා. ඒ නිසා අපි හැම වෙලෙම මතක් කරගන්න ඕනේ අපි හදන කේක් බැටර් එකට අදාළ කේක් තැටිය යොදා ගන්න. අඩු කේක් තැටියක් යොදාගත්තොත් මේ විදිහට උඩින් පැලෙනවා වගේම උවමනාවට වඩා බැටර් එකට වඩා වැඩි කේක් තැටියක් යොදාගත්තොත් අපේ කේක් එක තුනී ලේයර් එකක් තමයි අපිට ලැබෙන්නේ. අවශ්‍ය අපි බලාපොරොත්තු වෙච්ච උස අපිට ලබා ගන්න බැරි වෙනවා ලොකු කේක් තැටියක් යොදාගත්තොත්. ඒ වගේම කේක් එකේ මතුපිට පැලෙන තවත් හේතුවක් තමයි අපේ අවන් එකේ රස්නය වැඩි වීම. ඒ වගේම අදාළ සීනි ප්‍රමාණයට වඩා අපි අඩුවෙන් සීනි එකතු කරගෙන ඉන්න නිසා මේ විදිහට කේක් එක පැලෙන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර පිටි දාලා අපි බීට් කරනකොට මේ විදිහට කේක් එක පැලෙනවා. ඒ නිසා මේ දේවල් වලින් අපි වැළකෙන්න ඕනේ කේක් එකක් පැලෙන්නේ නැතුව නියම විදිහට හදා ගැනීමට අවශ්‍ය නිසා. ඊළඟට අපේ කේක් එකේ මතුපිට තද ගතියෙන් යුක්ත වීමට හේතුව තමයි ලිමන්ට් එකේ උෂ්ණත්වය ඉතා වැඩියෙන් ලැබෙනවා නම්. ඒ වගේම එලිමන්ට් එකට ඒ වගේම උඩම එලිමන්ට් එකට ආසන්නයේ අපි කේක් තැටිය තිබ්බම මේ විදිහට පොත්ත තද වෙන්න පුළුවන්. ඒකට අපි අවන් එකේ මැද රැක් එකේ හැම වෙලෙම කේක් එකක් බේක් කරන්න තියන්න ඕනේ. ඒ වගේම සීනි වැඩි වෙනකොට මේ විදිහට කේක් එකේ පොත්ත ඝනකම් වෙනවා. ඒ වගේම කිරි වැඩි වුණාමත් ඒ විදිහට වෙන්න පුළුවන්. එනිසා ඒකට විසඳුම වශයෙන් අපි කරන්න ඕනේ නියම උණුසුම යටතේ අපි කේක් එකක් බේක් කරගන්න ඕනේ. ඉහළ උණුසුම අඩු කරගෙන උඩ එලිමන්ට් එකට ආසන්නයේ කේක් එක තියන්න නැතුව රෙසිපියට අදාළ සීනි ප්‍රමාණය නිවැරදිව යොදා ගැනීම කරන්න ඕනේ. ඒ වගේම කේක් එකේ මතුපිට ලාභයක් එන්නේ මොකක් හින්දාද? අපේ අදාළ බැටර් එකට අපි ගන්න රෙසිපියට අදාළ ප්‍රමාණයට වඩා සීනි අඩු වුණාම කේක් එකේ මතුපිට ලාපාට වෙනවා. ඒ වගේම කේක් එක අවන් එකේ අඩු හීට් එකකින් බේක් වෙනකොට මේ විදිහට ලාභයක් ලැබෙනවා අපේ කේක් එක. ඒ වගේම අවන් එක බේක් වෙන අතරවාරයේ මොන යම් හේතුවක් නිසා හරි අවන් එක ඕෆ් වුණොත් මේ විදිහට පාට මදි වෙලා ලාභයක් ගන්නවා. ඒ වගේම අපේ අමුද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණ වලින් අපි නොගැනීම තුලින් මේ විදිහට ලාභයක් ලැබෙනවා අපේ කේක් එක. ඒ නිසා අපි අවන් එකේ හීට් එක අපි හොඳින් පාලනය කරගන්න ඕනේ. ඒ වගේම හැම වෙලෙම කියනවා වගේ නියමිත රෙසිපියට අදාළ අමුද්‍රව්‍ය අපි නිතරම කේක් සඳහා යොදා ගන්න ඕනේ. ඒ වගේම කේක් එකක පුස් ඇති වෙන්නේ මොන හේතුවක් නිසාද? කේක් එකක පුස් ඇති වෙන්නේ කේක් එක අපි රසණයෙන්ම ඇසුරුම් කළොත්. අපි නිවෙන්න තියන්නේ නැතුව කේක් එක එකපාරටම අපි බොක්ස් එකකට හරි කන්ටේනර් එකකට හරි දාලා වැහුවොත් ඒ රසණයේ තියෙන රසණයේදී පිට වෙන ජල වාෂ්පයේ කන්ටේනර් එක ඇතුලේ රැඳෙලා ඒ ජල වාෂ්පවලින් අපේ කේක් එකේ පුස් ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ විදිහට රසණ පිටින්ම කේක් එක ඇසිරීම කරන්න හොඳ නැහැ. ඒ වගේම අපේ කේක් එක තෙතමනේ තියෙන තැන්වල අපි තිබ්බම අපේ කේක් එක ඉක්මනින්ම පුස් අල්ලනවා. සාමාන්‍යයෙන් අපි ජලයේ නිතරම රැඳෙන තැන්වල අපි කේක් එක තියන්න හොඳ නැහැ. වතුර පොඩ්ඩක් හරි කේක් එකට වැටුනොත් කේක් එක ඉක්මනින්ම පුස් අල්ලන්න පුළුවන්. ඒ වගේම හොඳ අමුද්‍රව්‍ය අපි භාවිත කරන්න ඕනේ. හොඳම අමුද්‍රව්‍ය යොදාගත්තේ නැත්නම් අපේ අමුද්‍රව්‍ය බාල තත්ත්වයේ තිබ්බොත් කේක් එක ඉක්මනින්ම පරණ වෙලා යනවා. ඉතින් තවත් අහන දෙයක් තමයි සමහර අය කේක් එකට වැනිලා එසන්ස් අවශ්‍යමද කියලා. අපි වැනිලා එසන්ස් දාන්නේ
කේකේකේ බිත්තර වලින් එන පිළිගඳ නැති වෙන වගේම කේකේකට වැනිලා රසය ලබා ගන්න අවශ්‍ය නිසා. ඉතින් ඔයා වැනිලා රසට අකමැති නම් ඔයා කැමති එසන්ස් එකක් දාගන්න පුළුවන්. බනානා, ආමන්ඩ්, රෝස්, ස්ට්‍රෝබෙරි, ඔරෙන්ජ් වගේ විවිධ රස තියෙන ස්වර්ග තියෙනවා වෙළඳපොළේ. ඉතින් තමන් කැමති එසන්ස් වර්ගයක් කැමති එසන්ස් රසයකින් වැනිලා වෙනුවට දමා ගන්න පුළුවන් අපේ කේක් සඳහා. ඒ වගේම කිරිපිටි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් යොදා ගත්තර කමක් නැද්ද කියලා තවත් අය අහනවා. කමක් නැහැ ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ඒ සඳහා යොදා ගන්න. ඒ වගේම බිත්තර සුදු මඳ වෙනම බීට් කරලා දැම්මට කමක් නැද්ද කියලා තවත් අය අහනවා. එහෙම වෙනම බීට් කරන්නේ අපි ස්පොන්ජ් කේක් වලදී. ස්පොන්ජ් කේක් හදනකොට අපි පිපුම් කාරක නොදා තමයි ගොඩක් වෙලාවට හදන්නේ. ඉතින් පිපුම් කාරක නැති වුණාට කේක් එක අවශ්‍ය උස සහ අපේ ටෙක්ස්චර් එක අපිට ලබා ගන්න උදව් වෙන්නේ බිත්තර කියන අමුද්‍රව්‍ය තුලින්. ඉතින් ස්පොන්ජ් කේක් එකේ අපි බිත්තර සුදු මඳ වෙනම බීට් කරලා කලවම් කරන්නේ අපිට පිපුම් කාරක රහිතව කේක් එක හොඳින් උසක් ලබා ගැනීමට අවශ්‍ය නිසා. ඉතින් සාමාන්‍ය කේක් හදනකොට අපිට පිපුම් කාරක යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ විදිහට වෙනම සුදු මඳ බීට් කරලා මේ විදිහට එකතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපි කේක් එකකට කිරි එකතු කරන්නේ කේක් එකේ සොෆ්ට් එක වැඩි කරගෙන කේක් එක ඩ්‍රයි වීම වැළැක්වීම සඳහා. හොඳ රසයක් ලබා ගැනීමට ප්‍රෝටීන් වැඩි කර ගැනීමට අපි කිරි එකතු කරනවා. ඒ වගේම ස්පොන්ජ් කේක් එකක් වගේ රබර් ගතියක් එනවා කිරි දාන්න නැතුව අපි කේක් එකක් හදනකොට. සීනි දාලා අපි කේක් එක හදනකොට කුඩා කැට සීනි යොදා ගන්න මම කලින් සඳහන් කළා වගේ නැත්නම් සීනි දිය වෙනකම් බීට් කරන්න ගොඩක් වෙලා යනවා කේක් එකක් බීට් කරනකොට. එහෙම සීනි බටර් ටිකක් වෙලා වැඩිපුර බීට් වුණාට ගැටලුවක් නැහැ බිත්තර දාන්න කලින්. නමුත් බිත්තර එක බැගින් දමා බීට් කරනකොට අපි ගොඩක් වෙලා සීනි දිය වෙනකම් කියලා බීට් කරන එක අපේ කේක් බැටර් එකට ගැටලුකාරී තත්ත්ව ඇති කරන්න හේතුවක් වෙනවා. අපි කේක් එකක් බිත්තර දාලා බීට් කරනකොට කේක් එක ඕවර් බීට් වෙනකොට කේක් එකේ අවශ්‍ය වාතය ඉවත් වෙලා ටෙක්ස්චර් එක අඩු වෙලා සොෆ්ට් නොවි ගමී ගතියක් එන්න පුළුවන් අපේ කේක් එක. ඒ නිසා ඕවර් බීට් කරන්න එපා කොයි වෙලේවත්. ඒ වගේම කේක් එක බේක් වුණාට පස්සේ කේක් එක උඩ තෙත මතු වෙන්නේ බිත්තර බටර් සීනි අධික ලෙස අපි ක්‍රීම් එකක් වැනි විදිහටම බීට් කරනකොට. ඒ නිසා තෙත ගතිය නැති කරගන්න අපි හරි විදියට බීට් කරලා නවත්තන්න ඕනේ වැඩිපුර බීට් නොකර. ඒ නිසා මද වේගයෙන් වැඩි වෙලා නොගෙන බීට් කරන්න. ඒ වගේම අනවශ්‍ය ලෙස බිත්තර වැඩි කරගන්න එපා. බිත්තර පිටි වගේම කේක් එකට නියමිත ව්‍යුහය ලබා දෙන ප්‍රබල අමුද්‍රව්‍යයක් විදිහට බිත්තර ක්‍රියා කළාට බිත්තර වැඩි වුණාම රබර් ගතියක් ඝන ගතියක් කේක් එකට ලැබෙනවා. ඒ නිසා බිත්තර නියමිත බරට ගන්න. ඒ වගේම මම වීඩියෝ වල පෙන්නලා තිනා වගේ කූල් එක පිටින්ම කේක් එක හදන්න අමුද්‍රව්‍ය යොදා ගන්න එපා. ඝන නැති, දිය නැති පදම බටර් සඳහා යොදා ගන්න ඔයා දන්නවා. මම කලින් කියා දීලා තියෙනවා ඒ ගැන. ඒ විදිහට පෑ භාගයක් තියලා තමයි අපි අමුද්‍රව්‍ය කේක් සඳහා යොදා ගන්න ඕනේ. අමුද්‍රව්‍ය ගන්නකොට කල්ලිකුත් වීමේ දින සහිත නියමිත බ්‍රෑන්ඩ් එකකින් හොඳ තත්ත්වයේව ගන්න. ලූස් බටර්, ලූස් පිටි කමක් නැද්ද කියලා ගොඩක් අය අහනවා. ලූස් ගණෙද්දී ඒව මොන ප්‍රමිතියේද තියෙන්නේ කියලා අපි කල්ලිකුත් වෙලාද තියෙන්නේ කියලා අපි කිසිම දෙයක් ඒ ගැන ඩීටේල්ස් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒවා දාලා අපි කේක් හදනකොට අපේ කේක් එක හරි ප්‍රමිතියකින් අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා නමක් ගමක් සහිත අමුද්‍රව්‍ය නිතරම යොදා ගන්න. බේකින් පවුඩර් වුණත් යොදා ගන්නකොට එහෙමයි. හුලං වැදිලා නම් අපිට අදාළ අවශ්‍යතාවයට අනුව කේක් එක ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම කේක් තැටි නිවැරදිව තෝරගන්න ඕනේ. කේක් තැටි වීඩියෝ එකේ මම කියා දෙනවා කොහොමද කේක් තැටි එක බර හොයාගන්නේ වගේම මේ වගේ තවත් කරුණු. ඒ වගේම අවන් එක හරියාකාරව අඳුරගන්න තමන්ගේ. කේක් එකට අවශ්‍ය උණුසුම කාලය ඒ විදිහට අඳුරගෙන ඒ කේක් එකට ලබා දෙන්න. එකින් අවශ්‍ය උණුසුම සහ කාලය එකිනෙකාගේ වෙනස් වෙනවා අවන් එකත් එක්ක. ඒ වගේම උඩයට එලිමන්ට්ස් දෙකම දාන්න. මැද රැක් එකට කේක් එක නිතරම තියන්න. අවන් ෆෑන් එක අපි බේකින් වලට නොදැම්ම ෆෑන් එක දාන්න කියලා මම කියන්නේ හීට් එක සමානව බෙදී යන්න අපේ මේ ෆෑන් එක ආධාර වෙන නිසා. ඒ වගේම හැම වෙලෙම මැද අමුද බලලා කේක් එක අවන් එකකින් ඉවතට ගන්න. ටූත්පික් ටෙස්ට් එක කරන්නේ නැතුව අපි කේක් එක එලියට ගත්තොත් පිපිලාව කේක් එකේ මැද බහිනවා මැද අමු නිසා. මොකද කේක් එකේ අවසානයේ තමයි මැද බේක් වෙන්නේ.
ඉතින් මැද බේක් වෙන්න අවශ්‍ය කාලය කේක් එකට අපි ලබා දෙන්න ඕනේ. ඉතින් මේ වගේ කරුණු අපි දැනගන්න ඕනේ කේක් එකක් උසට රසට සොෆ්ට් එකට හදාගනිද්දී. ඉතින් අවන් එකක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා මම අවන් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එක බලලා තවත් කරුණු දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ කරුණු අපි දැනගන්න ඕනේ අපේ කේක් එක හරියටම උසට රසට සොෆ්ට් එකට හදාගන්න අවශ්‍ය නම්. ගොඩක් වීඩියෝ වලින් මේ ගැන මම කතා කළා කලින් ඒවත් ඔයා බලලා නැත්නම් බලන්න. ඉතින් මේ කරුණු හිතේ තියන් කේක් එකක් රසවත්ව හරියටම හදාගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.